समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අදත් අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්නට. දීර්ඝ කාලයක් පුරාම බුද්ධ පුතුන් මුහුණු පොත සමග අපේ සදහැවතුන් මේ සන්ධ්‍යායාමේ එකතු වෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ धर्म कोट्टासया सरलव साकच्चा करला एतुलिंग तम तमांगे जीवित आलोकवत कर गनी में अरमुनेतुव ए आलोकय ए आशीर्वादे ओबट उदाकरंट अद दायकत्वे अरगेन कटियुतु करन्ने इलेंद्रा बालगे नोना महात्मिय एतुमिय ऑस्ट्रेलियावे जीवत वेन्ने पसुगियदा पस्वनदा अभावेट पत् පාලිත ගුණ සිංහ මහතාට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම අවුරුදු 5කට පෙර ඔක්තෝබර් මාස 30 වෙනිදා අභාවයටපත් එතුමියගේ දියණියක් මොක්ෂා බාලගේ දුවට පින් දෙන්නටත් ස්වාමි පුරුෂයාණන් හේමන්ත බාලගේ මහතාට පින් දෙන්නටත් දෙමව්පියන් වන සිසිල්ද සිල්වා මහතා බෙල්සී පද්මිනීද සිල්වා මහත්මිය ඒ වගේම ලයනල් මෙන්ඩිස් මාමා කෙනෙක් ඒ වගේම රජින්ද්‍රාද සිල්වා සොහොයුරිය ඇතුළු කොට මියගියපු අයට පින් අනුමෝදන් කිරීම එතුමියගේ මේ පින්කමේ අරමුණු අතර තියෙනවා ඊට අමතරව आशीर्वाद सिद्ध करणव चंदिमद सिल्वा सोहयुराट नेल्सन मेंडिस तमंगे मामा केनिकुट एवगेम विसाका मेंडिस नंदट एवगेम पुंच अम्मा वन इंद्राणी गुणसिंह महात्मियट एवगेम दोनी केनिक दियनियाक एरिंद्रा बालगे ए दियनियट द्रोणी एरिंद्रा बालगे दियनियट आशीर्वाद किरीम नीपिंग कमेदी एतुमिय अपेक्षा करनवा बलापुरुत्तु वेनवा तिंगि महाश्रद्धावें युक्तव मे पिंग कमट अपव संबंध करला आराधना कटियुतु करला ओब हेम देना वेनुवेन्म बहुम गौरवयेन मे उतुम पिंग कम सिद्ध करनवा ඉතින් අපටත් මේ පින්කම සිද්ධ කරලා දෙන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි ඉතාම සතුටට පත් වෙනවා. පින්තුනි අද දවසේදී අපි මේ මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමින් සිද්ධ කරන සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන මේ දේශනාවේදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. චිත්තෝපක්ලේශ කියන ධර්ම ග්‍රන්ථයේ අවසාන භාගයට අපි පැමිණෙමින් තිබෙන්නේ මා විශ්වාස කරනවා තව දවස් 3කින් ඒ ධර්ම ග්‍රන්ථයට අදාළ ධර්ම දේශනා මාලාව අපි නිමා කරනවා අද දවසෙත් හෙට දවසෙත් අවසන් වශයෙන් අනිද්දා දිනයේත් සිද්ධ කරන සද්ධර්ම දේශනා 3න් පස්සේ මේ ධර්ම ග්‍රන්ථයේ පිළිබඳව पूर्ण विवरणयक सहित धर्मदेशना रास्यक अपि एकतु वेला उपत्तेक साकच्छा करला
සිත කරලා තියෙනවා. හැම දේශනාවක්ම අහපු අයත් මං විශ්වාස කරනවා මේ මුහුණු පොත සමග, ඒ වගේම බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් හැමෝටම අද දවසේ අපි සාකච්ඡා කරනවා තව වටින මාතෘකාවක්. මදය පිළිබඳව මාතෘකා මාලාවේ අනුමාතෘකා මාලාවේ 22 වැන්න ජානමදය පිළිබඳව පළමු අවධානය යොමු කරනවා. ස්වාමින් වහන්සේ මෙහෙම සඳහන් කරනවා රේරුකාණේ හාමුදුරුවෝ, සෙස්සෝ වනාහි හැසිර වනෙහි හැසිරෙන රිලවුන්සේ වික්ෂිප්ත සිත් ඇත්තෝය, මොහොතකදු සිත එක අරමුණක පැවැත්වීමට අසමර්ථයෝය. මම උපචාර අර්පණා ධ්‍යානලාභී වෙමි, කැමති තාක්කල් ඉර්දියෙන් යුක්තව විසීමට සමර්ථ වෙමි. ධ්‍යානලාභීන්ට ධ්‍යානය නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ජානමද නම් වේ. මෙහි ජාන මද කියලා කියන්නේ ඇත්තටම භාවනාවේ යම් දුරක් ගියපු අයගේ සිත් තුළ හටගන්න තත්වයක්, මත්වීමක්. මොකක්ද? තමන්ගේ ඒකාග්‍රතාවයේ බලමහිමයත් අන් අයට කිසිම ඒකාග්‍රතාවයක් නෑය කියන අන් අය පහත් කරන සුළු, තමන්ව හුවා දක්වන සුළු ඒ මානය මුල්වෙච්ච මානසික මට්ටම තමයි ජාන මද කියලා කියන්නේ. දැන් අපේ හිතේ ස්වභාවය මොකක්ද? අපේ හිතේ ස්වභාවය දූරංගමං, ඒකචරං, අසරීරං, ගුහාසයං. දුරතියන අරමුණු අරගන්ට අපේ සිත තාමෂණයකින් කටයුතු කරනවා. ඇ දුරගමන් යන තනිව හැසිරෙන කියල කිව්වේ. තාම දුරතියන අරමුණක් වුණත් ක්ෂණයකින් අපට පුළුවන් අල්ලගන්න මනසින්. එච්චරට අපේ හිත නොසන්සුන් වෙන එකක්. තව උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා, වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ. හරියට දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ මේ හිත එහෙ මෙහෙ පණිනවා කියලා. එච්චරටම හිත කියන ධර්මය දමනය කර ගැනීම බෑ නෙමෙයි, දුෂ්කරයි. සිත ඒකාග්‍රව පවත්ව ගන්න එකඟව සිත තියාගන්න එක දිගු පුහුණුවකට පසුව තමයි කෙනෙකුට කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් සමහර අය ඒ පුහුණුවේ ප්‍රතිලාභ මේ භවයේදීම අර්පණා උපචාර ආදී වශයෙන් ධ්‍යාන මට්ටම් වලට ගමන් කරලා සිතේ ඒකාග්‍රතාවය ඇති කරගෙන තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම බොහෝම හොඳ දෙයක්. එවැනි ධ්‍යාන මට්ටම් ලබාගෙන උපරිම ධ්‍යාන වලට ගියාම කෙනෙකු ඔය ආලාර කාලාම උද්දකරාම පුත්තතුමා වැනි අය ඉපදිච්ච බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤී තලවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන්ට ඒ අය ලබාගත්ත ඒ ධ්‍යාන සමාපatti උදව් වෙනවා. ඒවා අපි ඊටාම සාදු සිතින් සිහිපත් කළ යුතු ඊටාම වටින තත්වයන් කෙනෙකුගේ හිත හදා ගැනීම සම්බන්ධ පුහුණුවේදී චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කර ගැනීම කියන්නේ. දැන් ඔබ දන්නවා හරියටම හිත එකඟව තියාගෙන පැයක පමණ වෙලාවක් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පවා මොනතරම් වෑයමක් ගන්න ඕනද? ධර්ම දේශනාව අතරතුරේ කියන කාරණාවටම සිහිය පිහිටුවාගෙන ඒ පිළිබඳවම මනසිකාර කරමින් යමෙකුට තමන්ගේ හිත දියුණු කරගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි හනාපහන සතිබැනි භාවනාවන් ප්‍රගුණ කරලා
කවුරුහරි කෙනෙක් කාමුදුරු කෙනෙක්කෝ ගිහි කෙනෙක්කෝ කවුරුහරි කෙනෙක් ඒ විදියට හිත පූර්ණ ඒකාග්‍රතාවයක් ගොඩනගල නම් ධ්‍යාන සමාපත්ති මට්ටමට අපි කවුරුත් ඒකට සාදුකාර දීලා ගරු කළ යුතුයි අගය කළ යුතුයි එය වන්දනාවට පූජාවට ලක් කළ යුතුයි. නමුත් යම්කිසි කෙනෙකුට තමන්ට පැය ගණන් සමහර විට දවස හමාර වෙන්න පුළුවන් එවැනි ධානවලට සමවැදිලා ඉන්නට පුළුවන් ය කියන එක මානයක් බවට පත් වුනොත් කෙනෙකුගේ මානයක් කිව්වේ දුක්ඛංසන පරමම්බන තත්වයක් බවට පත් වුනොත් තමාව හුවා දක්වමින් තමාගේ ධාන මට්ටම පිළිබඳව අධික අගයක් දීලා අනිත් අය නිකන් වඳුරෝ වගේ රිලව් වගේ එහෙට මෙහෙට පනින හිත තියෙන්නේ මට නම් එහෙම නෑ වගේ මගේ හිත නම් සැලෙන්නේ ඔය අනිත් ඉන්න ඔක්කොගෙම සිත් සැලෙනවා රිලව් වගේ සිතත් එහෙට මෙහෙට ඒගොල්ලොන්ගේ පනිනවා දියෙන් ගොඩ දාපු මහලුවෙක් වගේ ඒගොල්ලොන්ගේ හිත හරිම පහත් තත්වයක තියෙන්නේ එහෙම සමහර විට තමන් එක්ක එකට භාවනාව පුහුණු වෙන අය ගැන වුණත් එහෙම තමාගේ ධාන පිළිබඳව තමන්ට ඇති වෙලා තියෙන ඒකාග්‍රතාවයේ පිළිබඳව මානයක් ඇති වුණොත් එකට වැඩවෙසෙන එකට පුහුණු වෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පිළිබඳව වුණත් කෙනෙකුට ඔය වගේ සිතුවිලි උපදින්න පුළුවන් ඔය වගේ ආකල්ප පහළ වෙන්න පුළුවන් ඔය වගේ අදහස් ඇති වෙන්න පුළුවන් මා ඔබට මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා ඔබ තවම එවැනි ධ්‍යාන මට්ටම් වලට ගියපු කෙනෙක් වෙන්නත් පුළුවන් නොගියපු කෙනෙක් වෙන්නත් පුළුවන් හැබැයි දැනට ඔබට අඩුම හිත එකඟව තියාගෙන යමක් කිරීමේ හැකියාව තියෙනවා නම් අඩුම උයන වෙලාවට උයන එක ගැන සිහිය තියන් ඉන්න පුළුවන් රෙදි සෝදද්දි ඒක ගැන රැකියාව කරද්දි ඒක ගැන වාහනේ පදවද්දි ඒ පිළිබඳව ඒ විදියටවත් ඔබට ඒකාග්‍රව සිහිය තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ ගැන ඔබ සතුටු වෙන්න මොකද සතුටු වෙන්න ඕන ඔබ ඒ කරන කාර්යයෙහි සිහිය පවත්වා ගැනීම නිසා ඔබගේ කාර්යය ඔබ නිවන් දකින්නේ නැහැ වාහනේ සිහියෙන් එළෙව්වා කියලා ඔබ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නෙත් නැහැ හැබැයි අඩුම ඔබට තව කෙනෙක්ගේ ජීවිතේ ඔබ නිසා අනතුරට අනේක නවත්තවන්න පුළුවන් අනවශ්‍ය අනතුරු කරගෙන මගතොටේදී ඔබේ ගමන බිමන ප්‍රමාද වෙන ඒ අනවශ්‍ය කාලය විනාශ වෙන දේවල් සහ ධනය විනාශ වෙන දේවල් ඔබට වළක්ව ගන්නට පුළුවන් මේ විදියට ගත්තහම ඔබ සාමාන්‍ය ජීවිතේදී හිත එකඟ කරගෙන කටයුතු කරොතින් ඒකාග්‍ර සිතකින් යුක්තව ඔබ හිටියොතින් ඒක ඔබට විශාල සාර්ථකත්වයක් ජයග්‍රහණ රාශියක් මේ ලෝකය තුලදීම ගෙනවිද්දෙන්ට උපකාරවත් වෙනවා. ඉතින් ඔබ හැම එකක්ම ඔහොම සිහියෙන් කරගෙන යනකොට ඔන්න ඔබට පේනවා ඔබේ සැමියාට සමහර වෙලාවට සෙරප්පු දෙක ගලවන්න කියපු තැන ගලවන්නේ නැතුව වෙන තැනක ගලවනවා. එයාට කල්පනාව නැති වෙලා. මේ වසංගත කාලේ කෙවල් වල සමහර අය දැඩි ලෙස කැප වෙනවා මේ වසංගතයෙන් බේරෙන්න එළියට ඇඳන් ගියපු ඇඳුම් එළියෙන්ම ගලවලා ඒවා වෙනම සෝදන්ට දාලා ඒ විදියට කටයුතු කරන පුහුණුවක් පුරුද්දක් මේ කාලේ සමහරු ඇති කරගෙන තියෙනවා. හැබැයි යම්කිසි වෙලාවක ඔබගේ සැමියාට වෙන්න පුළුවන්, ඔබගේ බිරිඳට වෙන්න පුළුවන්, ඔබගේ දරුවන්ට වෙන්න පුළුවන්. සිහිය බිඳ වැටෙන අවස්ථාව ඇවිල්ලා ඒ ඇඳුම් පිටින්ම ගෙදර සාමාන්‍ය කටයුතු කරන වෙලාවලුත් තියෙන්න පුළුවන්. අන්නේ වගේ වෙලාවල් වල ඔබ ඔබේ සිහිය ගැන මානයක් ඇති කරගෙන අනිත් අයට සිහි නැති එක ගැන ඔබ ඉතාම දරුණු ලෙස පහත් කරලා කතා කරනවා නම් අදහස් කියනවා නම්
अपहासात्मकव सह उपहासात्मकव अधः स्फलकरणव नाम ओबट ध्यान समापत्ति नेवेई सामान्य मट्टमट हित एकंग वीम निसत् मदयक ऐति वेला उमतुवक ऐति वेला मान्यक ऐति वेला ए मान्य ए उमतुव ओब अनिकाव पात करमिन तमंग हुआ दक्व गन्न मट्टमट अरगेने नो ए मुनाम मुकद्द वेन्नी गृहस्थ जीवित तुल नितर अडदंबर ऐति वेंट रंडु सर्वल ऐति वेंट कलकोलहाल ऐति वेंट ओ हेतु वेनो हेमोम मेव संगत काले मगे योजनाव सिहियें वेड करांट सिहियें कटयुतु करां मुकद सिहिय सह नुवनिन युक्तव कटयुतु किरीम तमई मे वगे वसंगतयकदी अपिट अपि सह अपगे आदरणीयान बेरगंट तियन होंद क्रमयक होंद क्रमयक हेमोम एक दूर तियागन एक अपि पाविच्च करन देवल बहुम पवित्र करगन एक अतपाय पिरिसिदु करगन एक ए हेम एकक्म वेदगत एत मतक तियागन समहर केनेकुट ओय पिलिबंदव सिहिय पवत्व गंट पुलुवम मट्टमट तव केनेकुट ඒ gedara mano haki wenna puluwam eyi anithayata itene mata puluwan nan iten mokada pare eyata kiyala obata puluwan hemadeema anithayata puluwan wenna ona kiyala hitanika kochchara anuwana tattwayakda eka hariyata ara samahara welawata ayyaho akka hondata vibhage passunama සමහර අම්මලා ඒ ගෙදරම ඉන්න නංගිට සහ මල්ලිට කියනවා අයියටයි අක්කටයි මෙඩිකල් කොලෙජ් යන්න පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි කියලා. අත්ත වශයෙන්ම එකම ජාන වලින් ඉපදිච්ච අයට වුණත් වෙනස් කුසලතා සහ අකුසල තත්වයන් තියෙන්න පුළුවන්. නානත්ථ කාය නානත්ථ සංඥා කියලා ඔබ ප්‍රකට ධර්ම පාඩයක් අහලා තියෙනවා අපි වෙනස් අපි සංසාරෙ ඉපදිලා ඉඳපු තැන් පුහුණු කරපු දේවල් පුරුදු කරපු දේවල් අබ්බැහි වෙච්ච දේවල් නේද අබ්බැහි වෙච්ච දේවල් ඒව වෙනස් ඉතින් ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඕන ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඔබ හිතනවනම් ඔබේ පොඩි පුතාට පුළුවන් වුණා නම් ඒ විදියටම ඔබේ අනිත් දුවටත් ඒකම පුළුවන් වෙන්න ඕන කියලා ඒක හරිම ආදානග්‍රාහි අන්තගාමි අදහසක් ඒක මධ්‍යස්ත බුද්ධිමත් බෞද්ධයෙකුගේ අදහසක් වෙන්න බෑ ඒයි කය සැකසුනේ ඔබගේ බීජවලින් උනාට ඒ දරුවන්ගේ ඒගොල්ල සංසාරේ විවිධ තැන්වල වෙනස්ව ඉපදිච්ච අය විවිධ භවවල ඉඳපු අය ඉතින් හැමෝටම එකම විදිහේ කුසලතා තියෙන්න බෑ මගේ ගෙදර සහෝදරයෝ හතර දෙනෙක් තව ඉන්නවා මට මාත් එක්ක පහයි අපි පස් දෙනා පස් ආකාරයක් අපි වෙනස් එකම පවුලේ සිතන විදිය වෙනස් කුසලතා වෙනස් පෙනුම පවා වෙනස් වෙනස්කම් තියෙනවා සමාන දේවලුත් තියෙනවා වෙනස්කම් ගොඩක් තියෙනවා අපි ඒයි ඒ තමයි සංසාරිකව අපි අරගෙන එන විවිධත්වය පුද්ගල වේමත්තතා කියලා එකක් ධර්මයේ පෙන්වනවනේ පුද්ගල විවිධත්වයක් තියෙනවා ඒ නිසා දැන් බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලේ උනත් පස් දෙනෙක් එකට වාඩි වෙලා පළවෙනි ධර්ම දේශනාව ඇහුවා. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන පංචවග්ගීය භික්ෂූන්. පස් දෙනාටම එකම දේශනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. එක්කෙනෙක් ඒ දේශනාව අහලා ඉවර වෙනකොට සෝතාපන්න වුණා. අනිත් අතර දෙනා කිසිම මාර්ගඵලයක් ලැබුවේ නැහැ. ඇයි? වෙනස්
එකට පුහුණු වුණාට එකට තපස්දම් රැක්කට වෙනස්. ඉතින් ඔබේ ගෙදර ඉන්න අයත් වෙනස්. ඔබේ වැඩපලේදී හමු වෙන අයගෙත් වෙනස්කම් තියෙනවා. එක්කෙනෙකුට තියාගන්න පුළුවන් සිහිය ඒ විදිහටම තව කෙනෙකුට තියාගන්න බෑ. ඒ වගේ අඩුපාඩුකම් දුර්වල හෝ ප්‍රබලකම් එකිනෙකාගේ තියෙන්න පුළුවන්. මා යෝජනා කරනවා ඔබට ඔබේ හිත එකඟව දිගු වෙලාවක් ඔබ කරන හැම කටයුත්තකදීම පවත්ව ගන්නට පුළුවන් වුණාට ඒකෙන් උමතු වෙලා අනිත් අයට සිහියක් නැහැ කියන කාරණාවට ඇවිල්ලා අදහසට ඇවිල්ලා අන් අයව පහත් කරන හෝ අවමන් කරන තැනැත්තෙක්කෝ තැනැත්තියක් වෙන්න එපා. පැවිත්තෙක් විදියට අපිත් එහෙම නොවිය යුතුයි. අපි සිහිය උපදව ගන්නට කියලා කියන්න ඕන. ඒක හරිනේ. අපිටත් චූටි කාලේ ඉඳලම අපේ ලොකු හාමුදුරුලා දීපු අවවාදේ තමයි පොඩි නම ආයුෂ්මතුන් නැත්තං උන්නාන්සේ සිහියෙන් ඉන්නවා. සිහියෙන් වැඩ කරනවා. සිහියෙන් කතා කරනවා. ඔය විදිහට තමයි ටිකක් තදින් අවවාද කරන්නේ. ඉතින් අපිත් අපේ පොඩි නමලට සිහියෙන් වැඩ කරන්නට කියන එක, සිහියෙන් ඉන්නට කියන එක, දැනුවත්ව වැඩ කරන්න කියන එක, පුරුද්දට වැඩ කරන්න එපා කියන එක අවධාරණය කරනවා. හැබැයි ඒකෙන් අපි අපිව උසස් තත්වයකට ගෙනihලා අපි උමතු වෙන්න හොඳ නැහැ. මොකද ඒක සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය සිහිය ගැන එහෙම උමතුවක් හදාගත්තොත් යම්කිසි වෙලාවක අපි ධ්‍යාන සමාපatti මට්ටමට අපේ හිත දියුණු වුණොතින් මතක තියාගන්න දන්නෙම නැතුව ඔය උමතුවේ තෙන්ටත් එනවා. ඒකනේ මේ උපචාර ආදී අර්පණ ආදී ධ්‍යාන මට්ටම් වලට හිතාපු අයට, හිත දියුණු කරපු අයටත් ඒ උමතු ඇවිල්ලා අනිත් අය රිලව් වගේ කී කී අවමන් කරනවා කියලා රේරුකානේ නායක අඳුෘසි කරන්නේ නේද? උන්වහන්සේ බොහෝම භාවනාව බුරුමය ඇසුරු කරගෙන ඔය මේ අපේ තේරවාදී භාවනා සම්ප්‍රදායන් විදර්ශනා භාවනා සමත භාවනා හොඳට ප්‍රගුණ කරගත්තු එවැනි භාවනානුයෝගී සිව් පිරිසම දීර්ඝ කාලයක් ඇසුරු කරපු සායනහංස කෙනෙක්නේ. අපි වගේ පිරිවෙන්වල ඉගෙන ගත්තු සායනහංස කෙනෙක් නෙමෙයිනේ උන්වහන්සේ. උන්වහන්සේ බොහොම බුරුමෙට ගිහිල්ලා දීර්ඝ කාලයක් වැඩ ඉඳලා භාවනාව පුහුණු වෙලා ඒ රටවල් වල හාමුදුරුව ලංකාවේ ඇත්ත මේ ඔක්කොම එක හොඳ අත්දැකීම් ඇතුව තමයි මේ අර්පණ උපචාර ආදී ධ්‍යාන සමාපatti තියන අය අර විදියට අනිත් අය පහත් කරනවලු. ඒගොල්ලොන්ගේ මේ හිත රිලවුන්ගේ වගේ කී කී පහත් කරනවලු. තමන් උමතු වෙලා තමන් මාන්නේ. ඉතින් අපි සිහියෙන් පිඟාන හොදලා තියපු එකෙනුත් අපි උමතු වෙලා අනිත් අය ඉඳලා හිටලා හරි පිඟානක් කැඩුවොත් හෝ හරියට හේතු වෙනතොත් හෝ අපි කොච්චර දඟලනවද? ඉතින් හිතන්නකෝ අපිට ධ්‍යාන සමාපatti තම්බුනොත් ඔය ගතිය මිස්සරහට යන එකක් නැද්ද කියලා. ඒකයි අපි හැම තිස්සෙම මේ හිත මොන කුසල පැත්ත දියුණු කරන්න ගියත් මේ වගේ අකුසල තත්වයන් මේ වගේ උපක්ලේශයන් ඇවිල්ලා අපි යන ඒ ආධ්‍යාත්මික ගමන අඩාල කරන්න පරිහානියට පත් කරන්න අවස්ථාවක් තියෙන බව හැම වෙලාවකම සිහියෙන් හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒකයි මේ ඥාන මද පිළිබඳව ධර්ම කරුණ ඔබට අවබෝධ කරගන්න එකේ තියෙන වටිනකම. ඊළඟට තව එකක්, වැඩිහිටියෝ වෙච්ච අපි සිහියෙන් ඉන්නේ අපි සිහියෙන් නොඉඳීම නිසා අපට අත්විඳින්ට වෙච්ච නරක අත්දැකීම් ප්‍රමාණය වැඩිනේ. ඒවත් එක්කනේ ඇත්තටම අපි දැන්ට යම්කිසි දෙයක් සිහියෙන් කතා කරනවා නම් යම්කිසි දෙයක් සිහියෙන් කරනවා නම් ඒ කරන්නේ අපි ලබපු අත්දැකීම් බොහොම නරකයි අසිහියින්ද. ඉතින් ඒ හින්දා අපි හරි බයයි අපේ ශිෂ්‍යයෝ හරි ඔබේ දරුවෝ හරි එහෙම මේ අසිහියෙන් වැඩ කරලා අවුලක් කරගනී කියලා බයයි. ඉතින් අපි ඔය බය ආවම අපි ස්ට්‍රෙස් වෙනවානේ. අපි ආතතියටපත් වෙනවා.
ඕක තදට ගියොත් විෂාදය වැනි දරුණු මානසික ව්‍යාධි තත්ත්වෙටම ගිහිල්ලා හැම තිස්සෙම අර අනිත් අය පොඩ්ඩක්වත් සිහිය නැතුව වැඩ කරලා අනතුරක් කරගනී කියලා අපි ප්‍රකෝපකාරීව හැසිරෙන්න පුළුවන්. ඒක වෙන්නේ ඇත්තටම අති කාදරෙහිඳ. සහර අපිට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක අපි යම්කිසි ආකාරයකට ෆෝබියා තත්ත්වයකට ගිහිල්ලා අපි භයෙන් ඉන්නවා සිහිය නැති වුණොත් මේක ඉවර වෙයි කියලා. එතකොට අර අපි යක්කු වගේ වෙනවා. පොඩ්ඩක් හරි අනිත් අය සිහිය නැතුව කටයුතු කරනකොට මේ චූටි දරුවෝ පොඩි ළමයි තමන්ගේ පොඩි කාලේ එච්චර සිහියෙන් හිටියද කියලා මතක් කරෝතින් එහෙම පොඩි උන්ට ඔච්චර අපි කෑ ගහන්නේ දඬුවම් කරන්නේ ප්‍රශ්න දාන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම එහෙම දෙමව්පියෝ හරි ගුරුවරු හරි එහෙම අර සිහිය ළමයෙක්ගේ බිඳ වැටෙනකොට කලබල වෙන්නේ ඒකෙන් ඒගොල්ලෝ අත්විඳලා තියෙන මේ නරක අත්දැකීම් හින්දා. නරක අත්දැකීම් හින්දා ඒකයි කලබල වෙන්නේ. ඒත් ඒ කලබලය අපිට ගෙනල්ලා දෙන්නේ අයහපතක් කියන එක හොඳට තේරුම් අරන් ජීවත් වෙන්න. අනවශ්‍ය ආතතියක් හදාගන්නපත් සමහර ඒවා ඉතින් කෙනෙක්ගේ දියුණු වෙන්න එයාටත් අත්දැකීම් ලැබෙන්න ඕනේ. හැමදේම අපි වැළැක්වීමෙන් පමණක් කෙනෙකු තමන්ගේ ජීවිතේ යහපත් කරගන්නේ සමහර ඒවා ප්‍රශ්න ඇති වෙලා පීඩා විඳලා ඒ ලබන අත්දැකීමෙනුත් කෙනෙක් හිත හික්මවා ගන්නවා. එමත් තියෙනවා. ඒ පැත්තකුත් ජීවිතේ තියෙනවා. සමහර අය අවවාදෙන්ම සම්පූර්ණ හික්මෙනවා. හැබැයි සමහරු අත්දැකීමෙන්. ඉතින් අපිට ඕන ගොඩාක් වෙලාවට අපේ අවවාද වලින්ම හික්මෙන අය දකින්න. අපේ ලොකු හාමුදුරුවෝ අපේ දෙමව්පියොත් අපෙන් බලාපොරොත්තුනේත් එහෙම තමයි. ඒගොල්ලෝ දෙන අවවාද වලින්ම එක සැරෙන් නේද හික්මෙනවා දකින්න. ඉතින් එහෙම උනේ නෑනේ අපෙත්. අපිත් අත්දැකීම් ලබමින් ප්‍රශ්නවලට මූණ දෙමින් බොහොම අභියෝගාත්මක ගමනක ප්‍රතිඵලයක් විදියට අපි දැන් යම් මට්ටමකට බේරිලා ඉන්නවා. යම් මට්ටම ඒ කියන්න පුළුවන්ද මේ සම්පූර්ණයි කියලා? කාටද කියන්න පුළුවන්? ඕනම වෙලාවක අපි ඕන පැත්තකට කඩාගෙන යන්න පුළුවන්. නික්ලේශී නැහැ. කෙලෙස් සහිතයිනේ. දැනුම තිබුණට ඒ දැනුම සම්පූර්ණ අවබෝධය බවට ප්‍රඥාව බවට ආලෝකය බවට පත් වෙලා නැහැනේ සම්පූර්ණ. යම් යම් කාරණා සම්බන්ධ පූර්ණ අවබෝධයක් තියෙන්න පුළුවන්. නමුත් තව අපිට කොච්චර දේවල් ප්‍රගුණ කරගන්න තියෙනවද? සා අපි අපේ ජීවිතය ගැන ඕනවට වඩා උඩඟු වෙලා සීමාවක් නැතුව අපි ගැන ගණන් හදලා අපිට අගයක් දීලා අනිත්‍ය පහත් කරන අවමන් කරන தත්වෙට ගමන් කිරීමෙන් පුළුවන් තරම් වළකිමු. ඊළඟ කාරණේ සිප්ප මදෝ. අන්‍යයෝ කිසි ශිල්පයක් නොදන්නෝය. කිසි කර්මාන්තයක් කිරීමට අසමර්ථයෝය. මම නොඑක් ශිල්ප දන්නෙමි. නොඑක් දේ කිරීමට සමර්ථ වෙමි. ශිල්පය නිසා මත්වන්නා වූ මානය සිප්ප මද නම් වේ. මොකක්ද මේ සිප්ප මද කිව්වේ? දැන් සමහර අයට සමහර විශේෂ දැනුම සහ කුසලතා තියෙනවා. සිප්ප කිව්වම ওই දෙකමනේ අපේ ශාසනය අපි ගන්නෙ. සිප්ප කිව්වම දැනුවත්කම තුළ ඇතිවෙන කුසලතා. සිප්පංච කියලා කිව්වේ ශිල්ප ශාස්ත්‍රීය දැනුම කියන එකනේ. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුම විවිධ කර්මාන්ත කරන්න විද්‍යාත්මක හෝ තාක්ෂණික හෝ වෙනත් ශාස්ත්‍රවල දැනුම කුසලතා තියන අය ඉන්නවා. එක එක්කෙනාගේ මේවා වෙනස්. එක එක්කෙනාගේ වෙනස්. සමහර කෙනෙකුට චිත්‍ර ඇඳීමේ කුසලතාවයක් තියෙනවා. සමහර කෙනෙකුට චිත්‍ර අඳින්න බෑ. හැබැයි එයාට පුළුවන් පිළිම අඹන්න. එහෙම කුසලතාවක් තියෙනවා. සමහර කෙනෙකුට පරිගණකයක සොෆ්ට්වෙයාර් ලියන්න පුළුවන්. නේ? මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන්. තව සමහර කෙනෙකුට හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් කම්පියුටර් එක ඒ පැත්ත පුළුවන්.
තව සමහර කෙනෙකුට තියෙන විශේෂ භාෂා කුසලතා. සමහර කෙනෙකුට ලස්සනට කතා කිරීමේ කුසලතා. සමහර කෙනෙකුට නර්තනයේ කුසලතා. සමහර කෙනෙකුට ගායනයේ කුසලතා. සමහර කෙනෙකුට රංගනයේ කුසලතා. සමහර කෙනෙකුට පරිපාලනමේ කුසලතා. එතකොට අපි තේරුම් ගන්න ඕන එක එක්කෙනාගේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව නැත්තම් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම සහ කුසලතාවය කියන එක වෙනස්. ඇත්තටම ඒ වෙනස්කම ඕනිනි. ඒ වෙනස් කුසලතා සහිත අය හින්දනේ මේ ලෝකය ලස්සන සහ වටින අගයක් සහිත තැනක් වෙලා තියෙන්නේ. ඔක්කොටම එකම දේ පුළුවන් වුණා නම් ඉතින් මේ ලෝකෙ මෙච්චර නිර්මාණාත්මක දේවල් බිහි වෙයිද ලෝකෙ? ඔක්කොටම පුළුවන් එකම දේ නම් විවිධ අයට විවිධ කුසලතා තමයි තියෙන්නේ. දැන් ඔය අධ්‍යාපන මනෝවිද්‍යාවේ විශේෂයෙන්ම මුල් අවුරුදු කීපය තුලම ඕ ලෙවල් ලියන කම්ම වගේ ඒ හදන විෂය පද්ධති වල ඒ කියන්නේ එක එක මේ විෂයන් උගන්වන්නේ යාගේ යම් කිසි ආකාරයකට පෙර භව වලින් අරන් එන යම් යම් හැකියාවන් දැනුම් පද්ධති කුසලතාවන් තිබේද කියන එක නිරීක්ෂණයක් ඒ විෂය පද්ධති වල එක මනෝවිද්‍යාත්මක පැත්තක් ඒක. මොකද ඒ විෂයන් 9ක් 10ක් ඉගෙන ගන්නකොට සමහර අයගේ සමහර දේවල් බොහොම හොඳට අවදි වෙලා එනවා. පෙරත් ඒ පුහුණුව තිබුණොත් ඒක ඉතාම ඉහළින් ඉදිරිපත් වෙනවා. ඒකයි මුල් අවදිය සමහර වෙලාවට අත්වැඩනේ. අත්වැඩ කියලා කියන්නේ අපෙන් අතින් මේ ඇඟිලි තුඩු ප්‍රයෝජනයට අරගෙන කරන ක්‍රියාකාරකම් වල කොච්චර ළමයි යොදවන්න ඕනද? ඒ යොදවන්නේ මේ ඇඟිලි තුඩු වල කරන ස්පර්ශයෙන් වැලි අල්ලනකොට මැටි වර්ග අල්ලනකොට වෙනත් ද්‍රව්‍ය අල්ලනකොට ඒ ස්පර්ශය එක්ක අපේ මොළයේ සමහර කලාප අවදි වෙනවා. ඒවා පෙර පුහුණුව සහිත දේවල් තිබුණොත් ඒවා වඩා දීප්තිමත් වෙනවා. හින්දා මා ඔබට යෝජනා කරනවා බොහොම කරුණාවෙන් යුක්තව ඔබගේ කුසලතා තව කෙනෙකුගේ කුසලතාවලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔබට යම් කිසි කුසලතා ප්‍රමාණයක් තිබීම මත ඔබ උමතු වෙන්න එපා. ඔබ අනිත් අය හරක් ගානට දාලා කතා කරන්න එපා. මෝඩයෝ අනුවණයෝ ගානට දාලා කතා කරන්න හැසිරෙන්න එපා. ඔබටයි හැමදේම පුළුවන්නේ. අනිත් අයට මුකුත් බෑ කියන තැන ඉඳන් අදහස් පළ කරන්න යන්ට එපා. ඔබගේ ශිල්පීය ඥාණයන් කුසලතාවයන් ගැන මාන්නයක් හදාගෙන ඔබ විශේෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විශේෂ කෙනෙක් නම් ඔබගේ විශේෂ කුසලතාවෙන් ඔබ ජීවත් වෙච්ච ඔබ ඉපදිච්ච රටට ඔබව ඇති දැඩි කරපු ඔබට උගන්නපු ඒ ජනතාවට සමාජයට ඔබ යම් කිසි මෙහෙවරක් කරා. ඒත් ඔබගේ දැනුම කුසලතා මත මානයක් උපදවාගෙන මොන හේතුවක් නිසාවත් අනිත් අයට හිංසා කරන පීඩා කරන පහත් කරන අවමන් කරන තැනැත්තෙක්කෝ තැනැත්තියක් බවට ඔබපත් වෙන්න එපා. මොකද මේ ලෝකේ කෙනෙකුට දිගින් දිගටම මුකුත් බෑ කියන එක කවුරු හරි ඔළුවට දැම්මොත් එක හරිම මේ නරක දෙයක්. සමහර විට එයාට ඔබට පුළුවන් දේ බැරි වෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා. ඉතින් තාත්තට තියෙන කුසලතා හෝ අම්මට තියෙන කුසලතා යාට ඇති කරගන්න බෑ. හැබැයි එයාට
එයාටම අනන්‍ය වෙච්ච කුසලතාවයක් තියෙන්න පුළුවන්. එමයි ඉන්නවා. ඒකට අවස්ථාවක් හම්බුනොත් තමයි එයාගේ කුසලතාවේ මතුවෙන්නේ. දැන් අපි ඔය ගොඩාක් වෙලාවට දරුවන්ව පහත් කරන්නේ සහ වැඩකට නැති එවුන් කියලා හංවඩු ගහන්නේ ජීවිතයකට මේ ආත්මෙ කිසිම ජයග්‍රහණයක් නොලබෙන අය ලෙස ඒගොල්ලොන්ගේ ඔළුවට ඇතුල් කරන්නේ අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ කුසලතා හදාගත්තොත් තමයි මිනිහෙක් සාර්ථකම මිනිහෙක් වෙන්නේ කියලා. ඒ ටික බැරි නම් ඒ මිනිහා ඉවරයි කියලා අපි හිතලා අපි තීන්දු කරලා අපි ඊළඟට ළමයින්ගේ ඔළුවට දානවා මේ ටික බැරි නිසා ඔයා නොහැකියාවෙන් පිරිච්ච මනුස්සෙක් කියලා. කොච්චර අසාධාරණද? කොච්චර වැරදිද? අපි කොහොමද දන්නේ අපි කිසිසේත්ම නොදන්න වෙනස්ම හැකියාවන් ටිකක් නේ, කුසලතාවයන් ටිකක් ඒ දරුවට තියෙද කියලා අපි කොහොමද දන්නේ? අපි අවස්ථාවක් දුන්නේ නැතුව අපි හදපු රාමුවක එයාට එයාගේ වැඩ පෙන්වන්න කියලා කියනවා. ඒ රාමුවේ බැරි වෙන්න පුළුවන්. ඊට පිටින් එයාට නිදහසේ දේවල් කරන්න දුන්නොත් සමහර විට අපි හිතන්නේවත් නැති පැත්තක් එයාගේ අවදි වෙලායි. අත්ත වශයෙන්ම ඔය ළමයින්ගේ මුල් අවුරුදු 6-7 නම්නේ, අඩුම අවුරුදු 7ක්වත් වෙනකන් එහෙම මේ ළමයින්ගේ තියෙන සංසාරික කුසලතා අවදි වෙන්න අපේ යම් නිදහස් පරිසරයක් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හදන්නම ඕන. ඒක කවදාහරි අපේ මැරෙන්ට කලින් අපි දකින්න ඕනේ ලංකාවේ එහෙම අධ්‍යාපන රටාවක් හැදෙනවා. දරුවෙකුගේ මේ ස්වයංව තියෙන කුසලතා සසරෙන් එන කර්මානුරූපීව එන කරි විදියකට එන හැකියාවන් යාගේ තියෙන සහජයන් නේ එළියට ගන්න ක්‍රමවේද හැදෙන්න ඕන. දැන් තියෙන ඔක්කොම තරඟෙට අවශ්‍ය දේවල් ටික විතරයි උරගා බලන්න. ඒ තරඟේ උඩට යන එක්කෙනා ජයග්‍රාහකයා විදියට පිළිගන්නවා, අනිත් අය ගොඩාක් වෙලාවට අතරමං වෙනවා. ඒකෙන් වෙන්නේ ගොඩාක් ළමයි තාම රටට සමාජයට වැඩදායි කරගන්න තිබිච්ච දරුවෝ නිකම්ම කියලා ඔළුවට දාලා හංවඩු ගහලා අන්තිමට අර මත්ද්‍රව්‍ය මත්වතුර වලට බැහැවුණු, සමාජේ කොංගුණු, ඊළඟට අපරාධකාරී චර්යාවන්ට යොමුණු පුද්ගලයේ බවට පත් වෙන තත්ත්වෙට සමාජය විසින්ම සමහර විට ඒ ගෙදර ඇතුළෙන්ම එයාව තල්ලු කළා දානවා. පාසලෙන් ඒක වෙන්න පුළුවන්. ඒක ඒක නොවිය යුතුයි. අපි හැම වෙලාවකම අපිට තියෙන කුසලතාවලට වඩා වෙනත් කුසලතා තව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් බව, තියෙන්න පුළුවන් බව, ඇති කරගන්න පුළුවන් බව අපි පිළිගන්නව නම් අපිට අර උමුතු වෙන්නේ නැහැ. දැන් මම පොඩි කාලේ මං අවුරුදු 10 ඉවර වෙන්න කලින් මහණ උනේ. මම ඒ කාලේ ඇත්තටම මේ බණ කියන්ට නෙමෙයි, මම බෝධි පූජා තිබුවා. මොකද ඒ කාලේ අර අපවත් වුණු ස්වාමීන් වහන්සේ බෝධි පූජා වලට බොහොම මේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ උන්වහන්සේගේ ඒ බෝධි පූජා එක්ක අපි මහණ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා, නමුත් පානදුරේ අරිදම ස්වාමීන් වහන්සේනේ. එතකොට නමුත් ඒ ඇති වෙච්ච බෝධි පූජා කවි ඒවට අපි ආස නිසා අපි එක කරා. මාත් කිව්වා, හැබැයි මට එහෙම ලස්සනට කවි කියන්න එහෙම හැකියාවක් නැහැ. ඔය අතරතුරේ අපි ටිකක් තරුණ වියට එනකොට
ලොකු කවි බණනේ කවි බණ සාසනේ ඉන්න හාමුදුරුවෝ අතර කවි බණ කියන එක හරි ජනප්‍රිය දෙයක් වුණා. ඇත්තටම කිව්වොත් මම කවි බණ දෙකක් විතර මම්ම සංවිධානය කරවගෙන කිව්වා කවුරුත් ආස වුණේ නැහැනේ. කවුරුත් ආස වුණේ නැහැ. මොකද මට මං කියන කවි අහන් ඉන්න අමාරුයි. ඒව ලස්සන නැහැ. ඊට වඩා මිහිරියට කවි කියන්න පුළුවන් හාමුදුරුවලා ඉන්නවා. හැබැයි මම සාමාන්‍ය විදියට ධර්ම කරුණු කියලා දෙන්න. ධර්ම සාකච්ඡාවලට සහභාගි වුණාම ඒක ඒක මිනිසුන්ට බොහොම ප්‍රියමනාපුණ. ඉතින් මම හිතන්නේ ඒක මගේ සංසාරිකව මම පුහුණු කරන් ආපු හැකියාවක්. ඉතින් මම හදනවා නම් මම වගේම මගේ ශිෂ්‍යයෝ හැමෝම බණ කියන්න ඕනේ. විහිළු අදහසක් ඒක. සමහර පොඩි නමලට අස්සනට පිරිත් කියන්න පුළුවන්. ඉතින් යාට තියෙන කුසලතාවය ඒක විශේෂයක්. යාට බණත් කියන්න කියනවා මොකද බලන්න ඒකත් තියෙද කියලා. අවම මූලික වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමට හදන අරකනම් විශේෂ කුසලතාවය එයා ඒක ඇතුලේ පුහුණු කරගන්න ඕනේ. සමහර පොඩි නමක් බෝධි පූජාවට දක්ෂයි. සමහර පොඩි නමක් කවි බණට දක්ෂයි. සමහර පොඩි නමක් චිත්‍ර අඳින්න දක්ෂයි. සමහර පොඩි නමක් කවි ලියන්න දක්ෂයි. අපේ සේනාසනේ ඉන්න පොඩි නම සමහර අය ඉන්නවා වයරින් වැඩවලට දක්ෂයි. ඇබ්බැහිම කැඩුනම හදන්න රුසියොත් ඉන්නවා. දක්ෂයෝ ඉන්නවා. ලයිට් වැඩ නම් ඕනි එකක්. ගාතනම් බැරි අයත් ඉන්නවා. නේ? වයර් රමුණලා මොන જાතියෙන් හරි ඕන තැනකට කරන්ට් අරන් දෙන්න කොහෙවත් ගිහිල්ලා ඉගෙනගෙන නෙමෙයි. එහෙම අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට කිව්වොත් සංස්කෘත මේ වරණගිල්ලේ මොකක් හරි පදයක් වරණගල පෙන්වන්න කියලා දවසක් ගන්නවා. එහෙම තමයි. අපි ඒක පිළිගන්නවා. එහෙම වෙනස්කම් තියෙනවා. හැබැයි අපි කාටත් මූලික අධ්‍යාපනය දෙන්න ඕන හැම දරුවටම. මූලික අධ්‍යාපනය හැම දරුවටම දෙන්න ඕන අපි. උසස් පෙළ හෝ ලංකාවේ ළමයින්ට නම් උසස් පෙළ දක්වානේ පොඩි හාමුදුරුවලට අපි මුලින් යෝජනා කරන්නේ පඬිත් විභාගය දක්වා. පසුව උපාධි කරගන්න අපි වැඩපිළිවෙළවල් සලස්සනවා. ඒ අධ්‍යාපනයේ දෙන්න ඕන. හැබැයි එයාලගේ තියෙන විශේෂ හැකියාවන්, විශේෂ කුසලතාවන් මතු කරගන්න අපි එයාලට උදව් කරන්න ඕන. එහෙම කුසලතාවයක් පේනවනම් එයාව ඒක ඇතුලේ ඉස්සරහට ගෙනියන්න අපි දායක වෙන්න ඕන. නැතු අපිට ඕනීක කරගන්න අනේක ඒ ළමයාටත් වදයක්. අපිත් මහ අපේක්ෂා බංගත්වයකට පත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි අපි අපේ තියෙන කුසලතාවය ගැන මාන්නේ අනිත් අයට ඒක ලස්සනට කරන්න බැරි එක ගැන අපි මට්ටමට අපි හරියට පීඩා කරනවා, පහත් කරනවා, අවමන් කරනවා. ඔකට තමයි සිප්ප මද කියන්නේ. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඥානය නිසා හටගත්ත උමතුව. එවැනි තත්ත්වයන් තියෙනවා නම් මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් පාලනය කරගන්න. එහෙම හැසිරෙන්න එපා. ඒකෙන් දරුවෝ ගොඩකගේ ජීවිත ආලෝකවත් වෙන්න නෙමෙයි අඳුර වෙන්න පුළුවන්. මම දන්නවා ඔය ඇත්තෝ හැම වෙලාවකම උත්සාහ කරන්නේ ළමයින්ට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් සහ ළමයින්ට ගෞරවය, කීර්තිය වගේ දේවල්, ප්‍රසිද්ධිය ලැබෙන දේවල් වලට ළමයිව යොමු කරන්න තමයි ගොඩාක් අය කැමති. ඉතින් එහෙම ඉතින් කැමති වුණාට අපේ ආසාවල් අනිත් අය පාවිච්චි කළා එහෙම ඉෂ්ට කරගන්න පුළුවන් ප්‍රමාණයයි තියෙන්නේ. ඒක තේරුම් අරන් ඉන්න. අපිට කරගන්න බැරි වෙච්ච හැම දෙයක්ම ළමයි කරන්න ඕනි කියලා හිතන එක හරිම මේ අසාධාරණ මේ හැසිරීමක් එක. ඒක ඉතාම අසාධාරණ මානසික මට්ටමක්. ඒක හොඳ නෑ.
එහෙම බලාපොරොත්තු වෙන එක. ළමයින්ට හොඳක් කරන්න යාලට මූලික අධ්‍යාපනය දීලා ඒගොල්ලෝ යුනිවර්සිටි යන්න සුදුසුකම් තියෙනවා නම් ඒවට යවල උගන්නන්න. ඒත් මා ඉල්ලා සිටිනවා අර අම්මට ඕන විෂය පද්ධතිය ළමයා කරන්න ඕන කියලා හිතන එක. තාත්තාස විෂය පද්ධතිය ළමයා ඉගෙන ගන්න ඕන කියලා හිතන එක. එතකොට මොකද්ද වෙන්නේ ළමයාට? සමහර විට එයා ඉගෙන ගන්න ආසදේ ඔබ මිය යන කම්ම එයාට ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. සමහර විට ඔබ නැති කාලෙක එයා ඒක ඉගෙන ගන්න පටන් ගත්තත් එයාට ඒකට කාලය නැහැ. તો ඔබට ගරු කරයිද? ඔබ ගැන සතුටින් මෙනෙහි කරයිද? අනිවාර්යෙන්ම එයාගේ ජීවිතේ කවදා හරි දවසක එයා අතෘප්තිමත් වුණොත්, එයාට ආස දෙයක් ඉගෙන ගන්න ලැබුණේ නැහැ අම්මා හින්දා කියලා, තාත්තා හින්දා කියලා, මම යෝජනා කරනවා ඒක ඒ දෙමව්පියන්ට බොහොම නරක විදියට එයා ද්වේෂ කරන තත්ත්වයට වුණත් යන්න පුළුවන්. ඉඩ තියෙනවා. මම ළමයින්ට යෝජනා කරනවා ඒ දෙමව්පියෝ ඒ වගේ බලපෑම් කරලා තියෙනවා නම් ඒවට වෛර ක්‍රෝධ කරන්න එපා. ඒගොල්ලෝ ඌවා කරන්නේ ඒගොල්ලෝ බරපතලකම දන්නේ නැතුව. පළවෙනි එක ඒගොල්ලෝ අපිට හොඳක් කරන්න ඕන කියලා හිතන් තමයි ඌවා කරලා තියෙන්නේ. දේවට වෛර ක්‍රෝධ කරන්න එපා කියලා මේ බණ අහන අයට මම යෝජනා කරනවා. නමුත් දෙමව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු තේරුම් ගන්න ඕන ළමයෙක් ඉගෙන ගන්න ආස දෙව් ගන්න. එතකොට තමයි එයා ඒකේ දීප්තිමත් වෙන්නේ. එයා ඉගෙන ගන්න ආස දෙයට අපි යට උදව් කරනවා. මේ පැත්ත අපි මොට කරලා දාන්න හොඳ නැහැ. අපේ ගෞරවය ඔය වගේ කාරණා ගැන හිතලා හැකියාවට අපි උදව් කරන්න ඕන. එතකොටයි දරුවෙක් දියුණු වෙන්නේ. එතකොටයි දරුවෙක් දීප්තිමත් ළමයෙක් වෙන්නේ. මේ රටවල් වල ඇත්තටම අධ්‍යාපනය සැකසීලා තියෙන මගේ අවබෝධය හැටියට ඒ විදිහට. ඒ තමන් ආස, තමන් කැමති ශේෂ්ත්‍රයෙන් ඉහළට යන්න මේ අධ්‍යාපන ක්‍රමවේද මේ ජපානයේ වගේ රටවල් වල සැකසලා තියෙනවා. එතකොට දරුවෝ ඒ ඔස්සේ තමයි ගමන් කරන්නේ. තමන් ආස පැත්තට ගමන් කරනවා ජීවිතේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ. ඒක කොච්චර වාග්යක්ද දරුවෙකුට. එඳා ඔබ ඒ ගැන හිතන්. ඉතින් ඊටම හොඳින් දැන් කරුණු ඔබ ඉගෙනගත්ත දෙකක් නේ. ඔබ කරුණු දෙකක් ඉගෙනගත්ත භාග්‍යවතුන් වහන්සේ වදාළ රේරුකානේ චන්දවිමල මහස්වාමීන් වහන්සේ අපිට සටහන් කරලා තියපු වටිනා කරුණු දෙකක් ඥාන මද සහ සිප්ප මද ගැන. තව කරුණු හතරක් තියෙනවා. අපි ඒ කරුණු හතර හෙට දවසේ දේශනාවේදී සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. ඒවා අපිට කෙටියෙන් සංක්ෂිප්තව සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා හෙට දවසේ දේශනාවටත් අපේ සදහැවතුන් හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් එකතු වෙන්න ඕන. බුදුපුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නට හැකියාවක් නැති අයට පුළුවන් ඔබේ කල්යාණ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න බුදුපුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා මේ සද්ධර්ම දේශනාවන් තුලින් ආධ්‍යාත්මික ගවේෂණයට එකතු වෙන්න කියලා. තමන්ගේ හිත දිහා බලන්න, තමන් දිහා බලන්න, ධර්මයේ කැඩපතක් ලෙස අරගෙන තමාව නිවැරදිව දකින්ට බුදුපුතුන් මොහුණු පොත සමග වගේම YouTube නාලිකාව සමග එකතු වෙන පිරිසට අවස්ථාව තියෙනවා. ඉතින් අදත් කරුණු දෙකක් බොහෝම ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. මේ උතුම් පින්කම සඳහා අපව සම්බන්ධීකරණය කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපේ අනුර ඩයස් පියතුමන්, ඒ වගේම ඒ සුදර්ශනී ජයතිලක මෞතුමිය මේ සඳහා සම්බන්ධීකරණය කරා. මේ උතුම් පුණ්‍ය කර්මයට දින වෙන් කරවා ගැනීම ආදී කටයුතු වලදී එයත් පර්ත්වල යත්තන්ගේ දුවදරුවෝ ජීවත් වෙන්නේ. ඒ නිසාවෙන් ඒ තියෙන හිතවත් කම්මත. ඉතින් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළේ
ඉලේන්ද්‍රා බාලගේ නොන මහත්මිය එතුමිය තමන්ගේ ස්වාමි පුරුෂයත් ඒ වගේම තමන්ගේ ආදරණීය දියණියත් දෙපළම නැති වෙලා ඉන්නේ අභාවයට පත් වෙලා තව ඥාතිවරයෙක් මෑතක මිය ගොස් තිබෙනවා පාලිත ගුණසිංහ මහත්මයා පහුගිය පස්වෙනිදා අභාවයට පත් වුණා එතුමන්ට පින් දෙන්නටත් ආදරණීය දුව ඔක්තෝබර් මාසයේ 30 වෙනිදාට ඇය මිය ගිහිල්ලා අවුරුදු 5ක් සම්පූර්ණ වෙනවා ඇයට ඒ මොක්ෂා බාලගේ දුවට පින්පෙත් අනුමෝදන් කරන්නටත් ඒ වගේම එතුමියගේ ස්වාමි පුරුෂයා හේමන්ත බාලගේ මැතිතුමා එතුමා භාවයට පත් වුණා එතුමන්ට පින් දෙන්නටත් ඒ වගේම දෙමව්පියන් සිසිල්ද සිල්වා මහතා පද්මිනීද සිල්වා බෙල්සි පද්මිනීද සිල්වා මහත්මිය එයාට පින් දෙන්නට වගේම මාම කෙනෙක් වන ලයනල් මෙන්ඩිස් මහතාටත් සොහොයුරිය රජින්ද්‍රාද සිල්වා මෙනවියටත් ඇතුළු කොට නමින් මිය ගිය අයට පින් දෙන්නට තමයි අද මේ සද්ධර්ම දේශනාව සිද්ධ කළේ වගේම ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය ස්වාමින් වහන්සේලාට දම්පැන් සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් සලසලා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒකට යුතුය සිත කරන්නට යෙදුණා එයින් අත්තුණු පින් කුසලුත් ඒ වගේම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දේශනා කරවා ගැනීමෙන් රැස්සුණු පින් කුසලුත් සේසේම පසුගිය පස්වෙනිදා මියගිය පාලිත ගුණසිංහ ඥාතිවරයාණන් ඇතුළු කොට ආදරණීය දුවටත් එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාටත් දෙමව්පියන් ඇතුළු සියලු නෑයන්ටත් පණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මියගියපු සියලු දෙනාටත් ඒ වගේම ලංකාවෙත් ලෝකෙත් මේ කොරෝනා වසංගතය නිසා මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් අමා මහ නිවනම ඒ ඥාතිවරු ඔබේ අපේ ඥාතිවරු අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන සාදුහු කියලා ප්‍රාර්ථනා කරමු සාදුහු 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 ඒ වගේම දෙවිවරු මේ පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය සේසෙම්ම ඉලෙන්ද්‍රා බාලගේ මහත්මියගේ ආදරණීය සොහොයුරා චමින්දද සිල්වා මහතා මාමන් වන නෙල්සන් මෙන්ඩිස් මහතා නැන්දවන විසාකා මෙන්ඩිස් මහත්මිය පුංචි අම්මා ඉන්ද්‍රාණි ගුණසිංහ මහත්මිය එවගේම ද්‍රෝණී ඒරින්ද්‍රා බාලගේ දියණිය ඇතුළු කොට ඒ සියලුම මියගිය සුජීවත්ව සිටින ඒ බාලගේ පවුලේ මෙන්ඩිස් පවුලේ ඒ ආදී සියලුම පවුල්වල ඇත්තන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්කමට සම්බන්ධීකරණය කරපු අපේ අනුර ඩයස්පියතුමාට වගේම සදර්ශනි ජයතිලක මෞතුමිය ඇතුළු ඒ පවුල්වල ඇත්තන්ටත් බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු මේ ජපානයට වැඩම කරලා සිද්ධ කරන්නට මහ උපකාරී වන අතිපූජනීය හුරුළුනික වැවේ සෝදම්ම සාමින් වහන්සේ කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ ඇතුළු මේ සේනාසනයන් ආධිපත්‍ය උපවන සාමින් වහන්සේටත් මා සමගම මේ කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන මේ භාවනා මධ්‍යස්ථානාධිකාරී මගේ සහෝදර අතිපූජනීය අම්පිටියේ සද්ධාවාස සාමින් වහන්සේ ඇතුළු පූජනීය සාමින් වහන්සේලටත් බණහන්ට අපේ ස්වාමීන් වහන්සේලා බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වුණා උන්වහන්සේලටත් ඔබ හැමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා යහපත වේවා නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ ලැබේවා සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වේ උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා සාදු 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 අවසාන වශයෙන් බාලගේ පවුලේ නමින් මිය ගියපු සියලුම දෙනාටත් ඒ ගුණසිංහ මහත්මාණන් ඇතුළු කොට ඒ ඥාති හිත මිත්‍රාදීන්ටත් විශේෂයෙන්ම ඒ මිය ගිය මොක්ෂදීනිය ඇතුළු කොට ඒ සියලු දෙනාටත් මේ පින් අත් වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා අප හැම දෙනාටමත් සියලු දෙවියන්ටත් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී වේවා සාදු 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 අපි දෙවියන්ට පින් දෙමු
ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරම්තිති. ඔබ හැම දිනාම නිදුක්කත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.